අයිබුවන් පසුගිය සතියක අපි ඔබට ඉතාම සුබදායි ආරංචියක් විශේෂම වික්ටෝරියානු ප්‍රාන්තයේ ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් වලට සහ ස්පෙෂලි ඉන්ඩිපෙන්ඩන්ට් කැටගරි එක යටතේ වීසා අයදුම් කරන්න බලාපොරොත්තු වන අයට තියෙන අවස්ථා පිළිබඳව කතා කළා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම තවත් ඔබ දැනගත යුතු ඔබට දැන ගැනීමට වැදගත් අංශයක් ගැන. ඒ තමයි මේ ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් වලට ඇප්ලයි කරද්දී ඒ වටා තියෙන ගැටලු මොනවද, කොහොමද අපි මේ ගැටලු වලට මුහුණ දෙන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අදත් අපි සමග මැදිරියට එකතු වෙලා ඉන්නවා සංජි කල්දේරා ඇසෝසියේෂන් හි සභාපති සංජි කල්දේරා මාතා. මුලින්ම අපි මැදිරියට ඔබව අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් තුෂාර සංජි, දැන් අපි පසුගිය සතියක කතා කරා මේ හොඳ සුබ ආරංචියක්. ඉතින් ඒ සුබ ආරංචිය පිටුපස තවත් තියෙනවා දෙයක්. මේ ස්කිල් මයිග්‍රේෂන් වලට ඇප්ලයි කරද්දී ගැටලුත් තියෙනවා. ගැටලු තියෙනවා. අපි කාලයක් තිස්සේ අපිට මේ ස්ටේට් ස්පොන්සර්ෂිප් අපිට හම්බුන්නේ නැහැ, අපිට ඉන්විටේෂන්ස් හම්බුන්නේ නැහැ. දැන් ගොඩක් පුද්ගලයෝ කාලයක් තිස්සේ මේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස් කියන ඇප්ලිකේෂන් එක ඇමිග්‍රේෂන් ඩිපාර්ට්මෙන්ට් එකට ලොජ් කරලා තියෙනවා. එතකොට මේක කාලයක් තිස්සේ ගොඩක් වෙනස්කම් වෙනවා මේ ඇප්ලිකන්ස් ලගේ. සෝ මේ ඇප්ලිකන්ස් ලගේ මේ වෙනස් වෙච්චි වයසද, එතනින් ගහම ඉංග්‍රීසිද, මේ වෙනස්කම් මේ ඩිපාර්ට්මෙන්ට් කරන දැනුම් දීලා නැත්තම් අපිට ලොකු ප්‍රශ්නකට මැදිහත් වෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් එයාලා අයදුම් කරන ක්‍රියාවලිය තුළදී යම් යම් වෙනස්කම් වෙනවා නම් ඒවා අප්ඩේට් කරන්න ඕන කියන එකද? ඔව්. මම උදාහරණයකට ගන්නම්. අපි ස්කිල් ඇසස්මන්ට් එකක් කරනවා. මේ ස්කිල් ඇසස්මන්ට් එක ඔක්යුපේෂන් එකකින් ඔක්යුපේෂන් එකට මේ ස්කිල් ඇසස්මන්ට් එකේ වැලිඩිටි එක සමහරට අවුරුදු දෙකක් වැලිඩ් වෙන්න පුළුවන්, සමහරට අවුරුදු තුනක් වැලිඩ් වෙන්න පුළුවන්. අපි අර කාලයක් තිස්සේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එකකට ලොජ් කරලා අපි ඒ ගැන සමහරට අමතක වෙලා තියෙන වෙලාවදී මේ ස්කිල් ඇසස්මන්ට් එක එක්ස්පයර් වෙන්න පුළුවන්. අන්න මේ එක්ස්පයර් වෙච්ච අවස්ථාවකදී අපි කලබලෙන් ගිහිල්ලා ස්ටේට් ස්පොන්සර්ෂිප් එකට ඇප්ලයි කරලා අපිට ඉන්විටේෂන් එකක් ලබා ගත්තට පස්සේ අපිට ඇප්ලයි කරන්න බැහැ. මොකද සුදුසුකම් දැන් නැහැ. ඇයි? මේ ස්කිල් ඇසස්මන්ට් එක දැනට වළංගු නැති නිසා. වළංගු නැති නිසා. ආ. එතකොට දැන් එවැනි තත්ත්වයන් තියෙන අයට ඔබ දෙන මොනවද වගේ දෙයක්ද යෝජනා කරන්නේ? කියන්නේ ඔවුන් කොහොමද ඒ ගැන අවබෝධයෙන් සිටිය යුත්තේ? මේ ඇප්ලිකේෂන් එක සමහර අයන් තනියෙන් කරන වෙලාවල් තියෙනවා, සමහර අයන් අපි වගේ මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්ගේ උදව් ලබාගෙන කරන වෙලාවල් තියෙනවා. ඒ කොයි ආකාරයෙන් කරත් අර දැනට ලොජ් කරලා තියෙන මේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් ගැන ඉතාම සෝදිසියෙන් ඉන්න ඕනේ. ඒක හරියට අප්ඩේට් කරලා තියෙනවද, ස්කිල් ඇසස්මන්ට් එකේ වැලිඩිටි එක තියෙනවද, ඉංග්ලිෂ් වල වැලිඩිටි එක තියෙනවද, සමහරයන් නාටි කරලා ඒකේ වැලිඩිටි එක තියෙනවද, සමහරයන් ප්‍රොෆෙෂනලි එක කරලා තියෙනවා ඒකේ වැලිඩිටි එක තියෙනවද කියන එක ඉතාම හැමතිස්සෙම ඒක අප්ඩේට් කරන්නක අපි අපේ ක්ලයන්ට්ස්ට ඒක අපි අප්ඩේට් කරනවා. හැබැයි තනියෙන් කරනවා නම් ඒක ගැන ඉතාමත්ම සෝදිසියෙන් ඉන්න ඕනේ. ඒ දීලා තියෙන ඉන්ෆර්මේෂන් එක කරන්ට් එක කියලා දැනගන්න. හොඳයි. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් උදාහරණයක් විදියට ඔහු IELTS හරි PT හරි කරලා ලකුණු 7 එක තමයි මේක ලොජ් කරලා තිබ්බේ. නමුත් දැන් ඔහු 8.4ක් ඊළඟට අරගෙන ඒක අප්ඩේට් කරාට පස්සේ එතන ඉඳලා ඒ වැලිඩිටි පීරියඩ් එක එක්ස්ටෙන්ඩ් වෙනවනේ නේද? ඔව්. ඉංග්ලිෂ් ටෙස්ට් එක විශේෂයෙන් ගත්තොත් ඒකේ ඒ රිපෝර්ට් එකේ තියෙනවා මේකේ අවුරුදු දෙකක් වෙනකන් කියලා. හැබැයි ඇත්තටම ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක අවුරුදු 3ක් වෙනකන් ඒකේ වැලිඩිටි එක පිළිගන්නවා. ඔය වගේ මම හිතන්නේ නාටි වලත් මෑතකදී අවුරුදු 5ක් දක්වා උන් වැඩි කරන්නේ. ඔව්, ඒක වැඩි කරා අවුරුදු 5ක් දක්වා. ඒක ගොඩාක් හොඳ දෙයක්. එතකොට ඇප්ලිකන්ට් ඒ අර ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. සමහර අයගේ වයස වැඩි වෙනවා. ඒ කියන්නේ 25 ඉඳන් 32ට, 32 ඉඳන් 40ට, 40 ඉඳන් 45ට මේ වයස වැඩිවීම තුනත් මේ පොයින්ට්ස් ගන්න අඩු වෙන්න පුළුවන්. එතකොට දැන් එහෙම පොයින්ට්ස් අඩු වෙන කෙනෙකුට ඒක ආවරණය කරගන්න වෙනත් මාර්ග තියෙනවද? නෑ, හැම තිස්සෙම
ගොඩක් සෝදිසියෙන් ඉන්න ඕනේ මොකද්ද රික්වයර්මන්ට්ස් කියලා. ඒ වගේම ඉතාම වැදගත් දෙයක් තමයි මේ වර්ක් එක්ස්පීරියන්ස් කියන එක. මේ වර්ක් එක්ස්පීරියන්ස් කොච්චර කාලයක් ක්ලේම් කරනවද, කොයි දවසේ ඉඳන්ද මේක ක්ලේම් කරන්නේ. එතකොට මේ ස්කිල් ඇසස්මන්ට් එකේ අපිට උදාහරණයක් දෙනවා, මෙන්න මේ දවසේ ඉඳන් තමයි ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් ක්ලේම් කරන්න පුළුවන් කියලා. එතකොට මේ වර්ක් එක්ස්පීරියන්ස් එක තැන් දෙක තුනක රැකියාව කරනයන්ට සමහරලාට අවශ්‍ය ඩොකියුමෙන්ට්ස්, එම්ප්ලොයිමෙන්ට් ලෙටර් එක තියෙනවද, පේ ස්ලිප් එකක් තියෙනවද, පිටරට නම් EPF ETF ඉවල තියෙනවද, බැංකුවට වෙලාවට සල්ලි ගිහිලා තියෙනවද, මේවා ගොඩාක් සෝදිසියෙන් ඉන්න ඕනේ. මොකද අපි ඔප්පු කරන්න ඕනේ එක්ස්ප්‍රෙෂන් එක ඉන්ට්‍රෙස්ට් එකේ ලියලා තියෙන දේවල් වලට ඉන්විටේෂන් එක ආවට පස්සේ කිසිම වෙනස් කිරීමක් කරන්න බෑ. ඒ කියන්නේ ජෙනුයින් පව ඔප්පු කරන්න ඕන. ඔව්, ඉන්විටේෂන් එක අහම ඒක ලොක් වෙනවා. එතනින් එහාට වෙනස් කරන්න බෑ. අර එදාට තිබිච්ච අපි ක්ලේම් කරලා තියෙන හැම දෙයකටම අපි දැන් කරුණු පැහැදිලි කරලා ඒවට අවශ්‍ය ඩොකියුමන්ට්ස් දෙන්න ඕනේ. ඉතින් ඉන්විටේෂන් එකට ඉස්සෙල්ලා එක්ස්ප්‍රෙෂන් ඉන්ට්‍රෙස්ට් එකේ තියෙන ইনফরমේෂන් අප් ටු ඩේට්ද වැලිඩ්ද කියන එක ඉතාමත්ම වැදගත්. මේක වැඩි හරියක්ම මම කියන්නේ හුඟ කාලයක් අපි එක්ස්ප්‍රෙෂන් එක ඉන්ට්‍රෙස්ට් එකක් තිබිලා මුකුත් ඉනිටේෂන්ස් එම ඇවිල්ලා නැති නිසා අපිට අමතක වෙන්න පුළුවන් මේ වගේ. ඉතින් ඒක නිසා ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එක අප් ටු ඩේට් තියෙන්න ඕනේ. දැන් ඔබ කිව්වා වගේ දැන් අපි හිතමු එහෙම එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එකක් දාලා තිබිලා ඉනිටේෂන් එකක් ආවා. නමුත් ඔහුගේ සුදුසුකම් හරියට නැත්නම් ඔහුට මොකුණ මොන වගේ ඉරණමක් දත් වෙන්නේ? එතකොට වෙන්නේ අඩුම ඒ ඉනිටේෂන් එකක් ආවට පස්සෙත් මේක ගැන බැලුවොත් හිතුනොත් අපි මේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එකේ තියෙන විස්තර අප් ටු ඩේට් නැහැ කියලා, අපි ක්ලේම් කරපු පොයින්ට්ස් අපිට ඔප්පු කරන්න බෑ කියලා, එතකොට වීසා ඇප්ලිකේෂන් එකක් දාන්න නැතුව ස්ටේට් ගවර්න්මන්ට් එකට දැනුම් දීමක් දීලා ඒක අප් ටු ඩේට් කරලා අලුත් ස්ටේට් ගවර්න්මන්ට් ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ කියන එකට අවස්ථා තියෙනවා. හරි, පැහැදිලි කළා ස්ටේට් ගවර්න්මන්ට් එකට ඒක පැහැදිලි කළා කිව්වොත් කියන්න පුළුවන්, ක්ලැරිෆිකේෂන්ස් දෙන්න ඕනේ. හොඳයි, දැන් වෙන මොනවද සංජී මේ වගේ තියෙන මේ ස්කිල් ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් වලට තියෙන වෙනත් බාධක මොනවද? අපි තවත් මේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකේ අර මං කිව්වාගේ වැඩිම වෙන්නේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එක වෙලාව අපි කියන දේවල් අපි ඔප්පු කරන්න ඕනේ. එතනින් ගියාම ඒ සුදුසු වෙලාවට ඒ මෙඩිකල්ස් ඒ සෞඛ්‍ය පරීක්ෂණ වලට අපි භාජනය වෙන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය වෙලාවකදී අපිට අනිවාර්යයෙන්ම පොලිස් රිපෝර්ට්, කැරක්ටර් රිපෝර්ට්ස්, අපි හිටපු තැන්වල කැරක්ටර් රිපෝර්ට්ස් අරගෙන ලබා ගන්න ඕනේ. අපි කියමු යම්කිසි සුළු වැරද්දක් හෝ වෙලා අපිට මොනවාරි කන්වික්ෂන් එකක් තිබුණොත් ඒක ඉතාමත්ම වැදගත් ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට දැනුම් දෙන්න. ඒ හැම පොඩි සුළු වැරද්දකදී අපිට මේ කැරක්ටර් එක ෆේල් වෙන්නේ නැහැ. ඒ වගේම අපි හෙල්ත් එක හෙල්ත් එක්සමිනේෂන් කරනකොට අපි හරි ඉන්ෆර්මේෂන් එක ඒගොල්ලන්ට දැනුම් දෙන්න ඕනේ. පොඩි පොඩි අපේ සෞඛ්‍ය ප්‍රශ්න තිබුණා කියලා හෙල්ත් එක ෆේල් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි දෙයක් ඕනේ කරලා කියන්නේ නැතුව හිටියොත් ඒක වීසයකට සම්බන්ධද නැද්ද, ඒකට ක්‍රයිටීරියා එකක්ද නැද්ද කියන එක නෙමෙයි ඩිපාර්ට්මන්ට් එක බලන්නේ. ඒක ගැන ඉතාම තදින් බලපානවා. ඒක වීසා එක රිෆියුස් කරන්න, ඒ කියන්නේ සත්‍ය ප්‍රකාශ නොකිරීම නැත්නම් විනිවිද භාවය රැකීමේ නැති බව හින්දා ඉතාමත් වැදගත් තුෂාරයි. මම වැඩිම කියන්නේ ඒක අපි කියමු වීසා ක්‍රයිටීරියා එකට අදාළ දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඕනේ කරලා අපි ඒ ইনফরমේෂන් දිබුන් නැත්නම් අපිට අවුරුදු 3ක බෑන් එකක් දෙන්න පුළුවන් වීසා එකත් රිෆියුස් කරලා. හොඳයි, ඉතින් මං හිතනවා අපිව නරඹන ප්‍රේක්ෂකයන්ට ඉතාම වැදගත් තොරතුරු ටිකක් තමයි අද අපි සාකච්ඡා කළේ. ඉතින් මේ වගේම වීසා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විවිධ වෙනස්කම් නිරන්තරයෙන්ම ඇති වෙනවා. ඒ ඇති වෙන සියලුම වෙනස්කම් පිළිබඳව ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ වැඩසටහන හරහා ඔබව දැනුවත් කරන්න අපි හැම වෙලේම වග බලා ගන්නවා. ඉතින් අදත් මේ වැඩසටහනට සහභාගි වුණාට සංජි කල්දේරා ඇසෝසියේෂන්හි සභාපති සංජි කල්දේරා මහතාට අපේ ස්තුතිය පිරිනමනවා. බොහොම ස්තුතියි ආචාර්ය.